සැමදා සමහන් සැමදා සුවෙන් සමස්ත ලංකා ත්‍රිරෝදන ත්‍රියදුරන්ගේ වෘත්තීය සමිතිය පවසන්නේ තම සංගමය මින් ඉදිරියට මිල ගණන් ප්‍රකාශයට පත් නොකරන බවයි. අපි කිසිසේත්ම ගාස්තුව තීරණයකට මැදිහත් වෙන්නේ නැහැ. අපි ත්‍රිරෝදන ත්‍රියදුරට කියනවා අපි කිව්වාන් පස්සේ විවිධ මැසිවිලි කියනවානේ සෑහෙන අපහසුතාවන් කියනවා රටේ වෙළඳපොලේ තියෙන අපහසුකම් ටික ඒ සියල්ලම තීරණය කළා. තමන් තමන්ගේ මගියව රකගෙන වෘත්තිය රැක ගන්න පුළුවන් ආකාරයේ ගාස්තුවක් තීරණය කළා. තමන් ගන්න තීන්දුවේ වගකීම තමන්ම දරා ගන්න මින් ඉදිරියට අපි ඒ සඳහා මැදිහත් වෙන්නේ නැහැ. මෙවන් පසුබිමක පෞද්ගලික බස් රථ සංගම් පවසන්නේ බස් ගාස්තුව ඉහළ දැමීමක් සිදු විය යුතු අතර ඒ පිළිබඳව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සමග අද සාකච්ඡා කරන බවයි. පොදු ප්‍රවාහනයට භාවිතා කරන ඩීසල් තමයි මේ වැඩි කරලා තියෙන්නේ. ඉතින් සුපර් ඩීසල් වගේ ඒවා වැඩිය වැඩි වෙලා නැහැ. රුපියල් 35ක් කියන්නේ දරා ගන්න බැරි ගාණක්. ඒකට දවසකට දුර සේවා වලට රුපියල් 6000ක් 6500ක් වගේ එනවා. කෙටි සේවා වලට රුපියල් 2000ක විතර බලපෑමක් එනවා. ඉතින් අපිට මේකේ මේ ඉන්ධන වැඩිවීමේ ගාස්තුව ලබා ගන්න තමයි අපි අද දිනේ කොලාට සාකච්ඡා කරන්නේ. බස් ගාස්තු වැඩිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. මිල සූත්‍රය අනුව 104 ඉක්ම වෙමින් තියෙනවා. රුපියල් 15ක් හෝ රුපියල් 10ක් වගේ වැඩි කරා නම් අපිට මේ පාඩුව දරා ගැනීමේ හැකියාව තිබුණා. නමුත් බස් හිමියන් දිගින් දිගටම පැවසුවේ ඊයේ රාත්‍රියේ ඉඳන්ම මේ දරා ගන්න හැකියාවක් නැහැ කියලා. ඒ නිසා අපිට මේ සම්බන්ධයෙන් වැඩිවීමේ ප්‍රතිශතය සහ දිනය පිළිබඳ අපිට අවසන් තීරණයක් කරන්න වෙන්නේ අද 10:12ට සාකච්ඡාවෙන් අනුතරුවයි. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.